අපි පසුගිය 25 වෙනිදා තමුන්නාන්සේලාට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඒ සියලුම ආඩංගු කරුණු අපි අවුරුදු 4ක් පමණ කාලයක් තිස්සේ මේ රටේ ජනතාවට ඇතිවිලා තියෙන ප්‍රශ්න ගැන අධ්‍යයනය කළා. ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒවත් එකතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට ලබා දුන්න අදහසුත් එකතු කළා. හදපු ප්‍රායෝගික වැඩසටහනක්. මේ රාජ ආරක්ෂාව ඒ වගේම අපේ ආර්ථිකය නංවන හැටි ඒ ප්‍රදේශවලට ආවේනික ප්‍රශ්නවලට පිළිතුරු හැම එකක්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තිබෙනවා. ඒවා මගේ දූර කාලය ඇතුළතදී ඒ සියලුම කරුණක්ම ඉෂ්ට කරනවායි කියන එක මම තමුන්නාන්සේලාට සාතික වෙනවා. අපි විශේෂයෙන්ම තමුන්නාන්සේලා මේ පළාත්වල ත්‍රස්තවාදයෙන් බැටකාපු අය. අපි ත්‍රස්තවාදය අවසාන කළා විතරක් නෙවෙයි, ත්‍රස්තවාදය අවසාන කළාට පස්සේ නැවතත් එවැනි දෙයක් මේ රටට ඇති නොවන විදියට අපි ආරක්ෂක සැලසුම් යොදලා තිබුණා. ඒකින්ද තමයි අපේ කාලය තුලදී එවැනි සිද්ධි නැවතත් සිද්ධ නොවුනේ. අපි ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, විශේෂයෙන්ම බුද්ධි අංශ මේවා එකතු කළා. අපි හොඳ ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. බුද්ධි අංශ ඉතාමත්ම වැදගත්. එය තමයි අනතුරක් ගැන රජයට දැනුම් දෙන්නට පුළුවන්. නමුත් මේ රජය ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් නැති, කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැති, ඒ වගේම විදේශීය බලපෑම් වලට යට වුණු ඇමති මණ්ඩලයක් ඉන්න, ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ අපි මානුෂික මෙහෙයුම කරන අවධියේදී පවා අපිට විරුද්ධ වුණ සමහර රාජ්‍ය නොවන ආයතනවල සංවිධානවල ඒ අයගේ බලපෑම් වලට යට වුණු ඇමති මණ්ඩලයක් හිටිය මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හින්දා තමයි නැවතත් පාස්කු ඉරිදා වැනි සිද්ධියක් මේ රටේ ඇති වුණේ. නමුත් අපේ රජයක් බිහි වුණු වහාම අපි නැවතත් මේ රටේ ආරක්ෂාව තහවුරු කරන අතර තමුන්නාන්සේලාගේ ආරක්ෂාව අපි තහවුරු කරනවා. නැවතත් කිසිම ත්‍රස්තවාදයකට හිස ඔසවන්නට දෙන්නේ නැtei කියන එක අපි තමුන්නාන්සේලාට සාතික වෙනවා. කරන්න පුළුවන් අපිට විතරයි. රජවල් ගණනාවක් ජනාධිපතිවරු ගණනාවකට බැරි වුණු 30 වසරක ඒ ත්‍රස්තවාදයේ අවසාන කළේ අපි විතරයි. ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල මේ රටේ ආර්ථිකය ගොඩනංවන ක්‍රමවේද අපි ඉදිරිපත් කළා තිබෙනවා. තමුන්නාන්සලා දන්නවා මේ රජයේ කෘෂිකාර්මාන්තයට කිසිම අවධානයක් ලක් කරේ නැහැ. වැවිලි කර්මාන්තයට කිසිම අවධානයක් යොමු කරේ නැහැ. ඒ වගේම දේශීය කර්මාන්ත කරුවා වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසාද සියලුම වැවිලි කරුවන්, ගොවියන්, ඒ වගේම ව්‍යාපාරිකයන් සියලු දෙනාම අදානතුරකට පත් වෙලා තිබෙනවා. අපි නැවතත් මේ ආර්ථිකය ගොඩගන්නට පැහැදිලි වැඩසටහනක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒකම අපි දන්නවාද ජීවන වියදම වැඩි වෙලා තියෙන නිසා මේ රටේ බොහෝ දෙනෙක් තම දුෂ්කර තත්වයකින් ජීවත් වෙන්නේ. අපි මේ අය වෙනුවෙන් ඉක්මනින්ම සහනයක් ලබා දීම සඳහා සහන පැකේජයක් අපි තමුන්නාන්සේලා වෙනුවෙන් ලබා දෙනවා.
විශේෂයෙන්ම මේ රටේ ඉන්න සමෘද්ධි ලබන අය සමෘද්ධි වලට සුදුසුකම් තියෙන නමුත් තවම සමෘද්ධි ලබන්නේ නැති අය එදිනෙදා කම්කරු වැඩක් කළා වේතනයක් ලබන අය වයෝ වෘද්ධ අය ඒ වගේම අසනීප වෙලා ඉන්න අය මේ වගේ නොයෙකුත් සමාජයේ පහළම මට්ටමේ දුප්පත් අය වෙනුවෙන් අපි සෑම මාසයකම සලාක මල්ලක් නොමිලේ ලබා දෙන්නට අපි තීරණය කළා තිබෙනවා. ඒ වගේම මධ්‍යම පාන්තිකයා රාජ්‍ය සේවකයා ඒ අය වෙනුවෙන් අපි සාන සලසලා තියෙනවා. ඒ වගේම අපි දන්නවාද 54,000ක් ඉන්නවා උපාධිධාරීන් උපාධි රැකියා නැතුව. අපි ජනවාරි පළවෙනිදා වෙනකොට ඒ 54,000ටම රැකියා ලබා දෙනවා. ඒ වගේම අද රාජ්‍ය සේවයේ ලක්ෂයක් පමණ ඇබෑර්තු තිබෙනවා. විශේෂයෙන්ම නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියාවන් වෙනුවෙන් අද ඒ අයටත් අධ්‍යාපන සුදුසුකමක් ඉල්ලනවා. නමුත් මේවා ලබා දිය යුත්තේ කිසිම නිපුණත්වයක් නැති දුප්පත්ම පවුල්වල අයට. ඒ නිසා අඩුගානේ එක රැකියාවක් එක දුප්පත් පවුලකට අපි ලබා දෙන්න කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්නට ඕන. අපිට එහෙම තමයි මේ දුප්පත්ම පවුල් ඒගොල්ලන්ගේ ජීවිතයේ ඉදිරියට ගන්නට පුළුවන් වෙන්නේ. අපි දුප්පතුන් වෙනුවෙන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරලා තියෙන්නේ මෙරට ඇති නැති පරතරය නැති කරලා මෙරටේ දුප්පතුන් නැති කරන අපේ ප්‍රතිපත්ති සැලැස්ම ආර්ථික සැලැස්ම ජනතා කේන්ද්‍රීය සැලැස්මක්. දුප්පත් ජනතාව සෑම මට්ටකම ඉන්න ජනතාව ජීවත් කරවීමේ වැඩපිළිවෙලක්. අපි විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් අද 3/1ක් පමණ ජනතාව ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ඒ හින්දා තමයි අපි ගෝවියා වෙනුවෙන් මෙරටේ ආහාර ස්වයංපෝෂිත කරන්නට පාරිභෝගිකයා ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්නට අපි ගෝවියා ජීවත් කරන්නට ගෝවියාට විශාල සහන ලබා දීලා තියෙනවා. පොහොර නොමිලේ ලබා දීම ගොවි ණය කපා හැරීම ගොවි රක්ෂණ ක්‍රමයක් ගොවි විශ්‍රාම වැටුප ඒ වගේම ගොවි උපකරණ ගෙන්නන වෙනුවෙන් සම්පූර්ණ වෙන බදු නිදහස ඒ වගේම තාක්ෂණය ගෙනල්ලා ජල කළමනාකරණය පොහොර කළමනාකරණය හොඳ පොහොර ලබා දීම කාබනික පොහොරවලට යොමු කිරීම ඒ වගේම වඩාත් හොඳ බීජ වර්ග භාවිතය මේ සෑම එකක් වෙනුවෙන්ම අපි සැලසුම් හදලා තියෙනවා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.